අපි මේ කණිතෙල් සම්පත බේරා ගන්න මේ ජාතික සම්පත් බේරා ගන්න අපි කටයුතු කරේ අපේ රැකියාවල් ගැන හිතලා නෙවෙයි. ඒ නිසා අද වෙනකොට අපේ උරු සමිති නායකයන්ට මේ ආයතනයේ සභාපතිවරයාට දැනුම් දීලා තිනවා ආයතනයේ සභාපතිවරයා ලියුමක් ගහලා තිනවා අපිව අනිවාර්ය නිවාඩු යවලා අපේ ආයතන ඇතුළට ඇතුළත් වීමට තියෙන අයිතිය අහිමි කරලා තිනවා. අපි මතක් කරනවා අපි කියනවා කාංචන විජේසේකරට මේ ආණ්ඩුවට මෙන්න මේ විදිහට මර්ධනය කළ කවදාකවත් මේව නවත්තන්න බෑ කියලා. කවදා හරි දවසක ඔබලට මේවට වන්දි ගෙවන්න වෙනවා. මට කනගාටුව. මම 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිව පැරදුනාට පස්සේ මේ පොදුජන පෙරමුණේ ඔය ඉන්න බහුතර മന്ത്രി සංඛ්‍යාව ගේන්න මම පුද්ගලිකව සම මේ කණිත්තල් සේවක කරපු කැපකිරීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් දන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් දන්නවා. බැසිල් රාජපක්ෂ සමිතුමත් දන්නවා. මේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම දන්නවා. කාංචන විජේසේකර අමතුමාගේ තාත්තගෙන් අද කතා කරලා අහන්න පුළුවන් නම් බන්දුල සමන් කුමාර කියන්නේ කවුද කියලා තාත්තා කතා කරලා කියයි පුතාට. මට කනගාටුව මේ රට බේරගන්න අපි මේ ගොඩනගපු බලවේගය පොදුජන පෙරමුණ පක්ෂේ පිටවන්න කලින් අපි පොදුජන පෙරමුණ ප්‍රගතිශීලී සේවක සංගමයේ හැදුවේ. එහෙම තමයි මේ බලවේගය ගොඩනැගුවේ. එතන ජාතික සම්පත් සුරකින්න අපේ මිනිස්සු බිල්ලට දීලා මේ විදිහට දාණ්ඩු හැදුවේ කියලා අපි අපේ නායකයන්ගෙන් අපි අහනවා. ඒ නිසා අපිට අද ආයතන අතුරට යන්න දෙන්න තහනම් කරලා ඇති. අපි අනිවාර්ය නිවාඩු යවලා ඇති. හැබැයි උඹලා හිතපල්ලා කවදා හරි දවසක උඹලට මේවට වන්දි ගෙවන්න වෙනවා කියලා අපි අපේ සටන කවදාකවත් අපි පාව දෙන්නේ නැහැ. එහෙමනම් මේ කණිත්තෙල් නීතිගත් සංස්ථාව මුවා කරලා අද කාන්තර විජේසේකර අතුරු මේ හොරුන් නඩය නැවතවතාවක් ඔප්පු කරලා තිනවා. තට්ටු මාරු ක්‍රමයට මේ රටේ මේ පාලකයෝ ටික මේ රට විනාශ කරනවා තවදුරටත් ඒක ඉෂ්ට කරනවා කියලා අද ඔප්පු කරලා තිනවා. ඊයේ අපි වැඩවර්ධනය පටන් ගත්ත හවස වරුවේ ලංකාවෙම තෙල් බෙදාම නැතර වුණා. කාන්තර විජේසේකර අමතිවරයාට නැවතවතාවක් සිද්ධ වුණා. මාධ්‍යට කියන්න කණිත්තෙල් සේවකව මෙන්න මෙහෙමයි කියලා. කොළොන්නාව ගජබාපුර තියෙන අංගනේ පුද්ගලික ටැංකිය රට ගාල් කරන තැන සේවකයන්ට කරන්න දෙන්නේ නැති නිසා පුද්ගලික ටැංකිය රටේ වල රියදුරන්ට සාරියට සාකයන්ට අපේ කණිත්තෙල් නීතිගත් සංස්ථාවේ සේවකයෝ නෙමෙයි වගකීමෙන් කියනවා. ගිහිල්ලා බලන්න කැමරා අරගෙන ඒ